තමන්ට කවුරු හරි තදින් ආදරය කරද්දි ජීවිතේ අපිට ලොකු ශක්තියක් ජීවිතයට මුණ දෙන්න. ඒ වගේම අපි කාට හරි ජීවිතේ ආදරය කරද්දි අපිට ලොකු ධෛර්යයක් කට්ට කාගෙන ඉස්සරහට යන්න. ඉතින් මෙන්න මේ දෙපැත්ත තමයි අපි විවාහ ජීවිතයකදී වෙන්නේ අපි ආදරය කරනවා ආදරය ලබනවා. ඉතින් ආදරය කරලා ආදරය ලැබල් දැන් අපි අවුරුදු 9ක් වෙනවා. අද උදේ පාන්දර මමයි මගේ මහත්තයයි පන්සලට ගිහිල්ලා අපේ ඇනිවර්සරි එක නිසා උදේ පන්සලට ගිහිල්ලා මල් පහන් පූජා කරලා ටික වෙලාවක් කතා කර කර හිටියා භාවනා කරා. ඉතින් ඊට පස්සේ අපි හිතුණා දානයක් දෙන්න ඕනේ කියලා. අපි ඉතින් හැමදාම ඔය කඩචෝරු කන වැඩේ කරන්නේ නැහැ. අපි ඕන කෙනෙක් එහෙම දානයක් දුන්නත් සාමාන්‍යයෙන් කඩචෝරු දානයක් දෙන්නේ නැහැනේ. ඉතින් අපිට ආරංචියක් ආවා පිට්සා වගේ දේවල් කන්න ආසයි කියලා එක්තරා වැඩි නිවාසයක ආච්චිලා කට්ටියක්. ඉතින් අපිට හිතුණා මේ වගේ කඩචෝරු දානයක් දෙන්න. මොකද මේ හැමෝම හොඳ ආහාර දෙනවා. ඉතින් ඒක හිතලා මේ වගේ පොඩ්ඩක් කඩචෝරුවක් කන්න ඕනම කෙනෙක් ඕනම ආච්චි අම්ම කෙනෙක් සිය කෙනෙක් ආසෙ හින්දා. අනේ ආදරණීය ආච්චි අම්මලා ටික ගොඩාක් එන්ජොයි කරා. ඉතින් අපිට හරියට පින් දුන්නා. ඇත්තටම අපි නම් පිනක් බලාගෙන නෙමෙයි අවංකවම කරේ ඒගොල්ලන් ඇත්තටම ආස නිසා. මොකද අපිත් අපේ ජීවිතයේ සුවිශේෂී දවසක අපිත් මොන හරි දෙයක් කනවා නම් අපිට පුළුවන් නම් ඊට කලින් කාට හරි කෙනෙක්ට පුළුවන් විදිහකට කැම වේලා කරන් දෙන්න. ඉතින් ඒකත් මට හිතුණා ඒක ෂෙයා කරගන්නේ කොහොඳයි කියලා. ඊට පස්සේ අපි මගේ හස්බන්ඩ් උයි හස්බන්ඩ්ගේ අම්මයි බබයි එක්ක අපි ඩිනර් අවුට් එකකට ගියා නිකන් රැට කන්න. ඉතින් ඔහොම තමයි අපේ ඇනිවර්සරි එක ගත වුණේ. මම හස්බන්ඩ් තෑගි අරන් දුන්නේ නැහැ. හස්බන්ඩ් මට තෑගි අරන් දුන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් වැලන්ටයින්ස් ඩේ එක සමරන්නේ නැහැ. නමුත් අපි හැමතිස්සෙම උත්සාහ කරනවා පුළුවන් හැම දවසකම සතුටින් ආදරෙන් ඉන්න, සමාව දෙන්න, සමාව ගන්න, ස්තුතිවන්ත වෙන්න. මොකද ආදරය කියලා කියන්නේ මම හැමදාම කියනවා වගේ මේක නාම පදයක් නෙමෙයි, මේක ක්‍රියාපදයක්. ඒක අපි එක දවසකට දෙකකට සීමා කරලා පොඩි තෑග්ගක් අරන් දෙනවාට එහාට ගිහිල්ලා අපි හැම මොහොතකම අපි කොහොමද අපි ආදරයෙන් ගත කරන්නේ, සතුටින් ගත කරන්නේ, අනිත් කෙනාව අවබෝධ කරගන්නේ, මෙන්න මේක තුළ තමයි අපි හොඳ සාර්ථක විවාහ ජීවිතයක් එහෙම නැත්නම් ඇත්තටම අපිට ආදරය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ආදරය කියලා කියන්නේ ලබා ගන්න දෙයක් වගේම දෙන දෙයක්, පරිත්‍යාග කරන දෙයක්. ඒක අපි හස්බන්ඩ්ගේ වයිෆ්ගේ වගේම ඊට පස්සේ දරුවන්ට ඒක පරම්පරාවෙන් පරම්පරාවට යන විදිහට අපිට පුළුවන් ආදර්ශයක් වෙන්න අපේ ඇනිවර්සරි එක දවසේ. එතනින් එහාට ඇත්තම තත්වයක්